ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ වැඩිපුරම ඇතිකරනු ලබන සුනඛ වර්ග අතර පෙරමුණ ගන්නා සුනඛ වර්ගයක් තමයි මේ ඩොබමන් වර්ගයේ සුනඛයන්. ශ්‍රී ලංකාවේ සුනඛ වර්ගවල මිල ගණන් අතරද සාමාන්‍ය මට්ටමේ මිලකට තමයි මෙම වර්ගයේ සුනඛයන් අලෙවිවන්නේ. කුඩා ළමුන් සිටින නිවෙස් වලට ඩොබමන් සුනඛයන් නැතරම් සුදුසු නොවුණත් මෙම සුනඛයන් ආරක්ෂාව සඳහා නිවෙස් තුළ බහුලව ඇතිකරනු ලබනවා. නිවෙස්වල සාමාන්‍යයෙන් නැතිකරන ලැබ්‍රඩෝ, ජර්මන් ෂෙපර්ඩ් වැනි සුනඛයන්ට වඩා දරුණු පෙනුමක් ඇති මෙම ඩොබමන් සුනඛයන් අනෙක් සුනඛ වර්ගවලට වඩා සාපේක්ෂව තරමක් උස සුනඛ වර්ගයක් දවනවා. ශ්‍රී ලංකාවේ දේශගුණයටත් ඉතාමත් හිතකර සුනඛ වර්ගයක් වන මෙම ඩොබමන් සුනඛයන් ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මේ වීඩියෝ තුළ ඇතුළත් වෙනවා. එනිසා වීඩියෝ එකේ අවසානයේදී රැඳිලෙන්න කියලා ආරාධනා කරනවා. ඊට කලින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. 19 වන සියවසේ පළමු වරට ලුවි ඩොබමන් නැමැති බදු එකතු කරන පුද්ගලයෙක් තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම සුනඛයන් ඇති කළ බව වාර්තා වෙනවා. එම නිසාම මෙම සුනඛයන්ට ඩොබමන් යන නම ලැබී ඇති බවද පැවසෙනවා. එවැගේම මෙම සුනඛයන්ගේ නිජ බිම වන්නේ ජර්මනියයි. ඩොබමන් පිරිමි සුනඛයෙකු සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 66ක් සෙන්ටිමීටර් 72ක් අතර උපරිම උසකට වර්ධනය වන අතර ගැහැණු සත්වයෙකු සෙන්ටිමීටර් 61ක් සෙන්ටිමීටර් 68ක් අතර උපරිම උසකට වර්ධනය වෙනවා. වසර 10ත් වසර 13ත් අතර කාලයක් මෙම සුනඛයන් සාමාන්‍යයෙන් ජීවත් වන බවද ගණන් බලා තිබෙනවා. සාමාන්‍යයෙන් ඩොබමන් සුනඛයේ කෙටි වලගියක් සහිතව තමයි දකින්න ලැබෙන්නේ. ඒ ඔවුන් ආරක්ෂාව සඳහා මුරබල්ලන් ලෙස බහුල යොදා ගන්නා නිසා. නමුත් නිවසක සුරතලයට ඇතිකරන ඩොබමන් සත්වයෙකුගේ නම් වලිගය කෙටි කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඉතාමත් බුද්ධිමත් සුනඛ වර්ගයක් වන මෙම වර්ගයේ පිරිමි සත්වයෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 40ත් කිලෝග්‍රෑම් 45ත් අතර වෙනවා. එවගේම ගැහැණු සත්වයෙකු කිලෝග්‍රෑම් 32ක් කිලෝග්‍රෑම් 35ක් අතර උපරිම බරකින් යුක්ත වෙනවා. ඉතාමත් වේගෙන් දිවීමට හැකියාවක් ඇති ඩොබමන් සුනඛයන් අතීතයේදී දඩයම් කිරීම සඳහා බහුල යොදාගෙන තිබෙනවා. මෙම වර්ගයේ සුනඛයෙකු නිවසක ඇති කරනවා නම් ඉතාමත් හොඳින් පුහුණු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. නැතහොත් සාමියාට පවා මෙම සුනඛයන්ගෙන් අනතුරක් සිදුවීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඩොබමන් පැටවෙකු රුපියල් 10,000ක් වැනි මුදලකටත් සාමාන්‍ය මට්ටමේ සුනඛයෙකු රුපියල් 20,000ක් වැනි මුදලකටත් මිලදී ගැනීමට හැකියාව පවතිනවා. ඩොබමන් සත්වයෙකු නිවසක ඇති කරනවා නම් ආහාර වේල සඳහා මස් වර්ග ලබා දීමද අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම නිවසවට හොඳ ඉඩ ප්‍රමාණයක් තිබීමද අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳනම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම නොදන්න අයට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා.